පුත්තල මේ ශ්‍රමදානයක් අතරතුර උණුසුම් තත්ත්වයක්. තරු පිරිවරාගත් ලෝක සිනමා මහා මංගල්‍යයේ අසිරිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඓතිහාසික ජයක් ලැබූ ටෙස්ට් ක්‍රීඩකයින් දිවයිනට. වකුගඩු බද්ධ කළ සහ බද්ධ කිරීමට නියමිත රෝගීන් වෙනුවෙන් මහනුවර ශික්ෂණ රෝහලට අනුබද්ධිතව ඉදි කළ වකුගඩු රෝග මධ්‍යස්ථානය අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙනවා. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 630ක්. නිරෝගී පරපුරක් පිළිපුන් දේශයක් යන සංකල්පය යටතේ ඉදිකළ මහනුවර වකුගඩු රෝගී සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය මහල් 6කින් සමන්විතයි. රුපියල් මිලියන 630ක වියදමින් ගොඩනැගූ මෙම මධ්‍යස්ථානය මහනුවර ශික්ෂණ රෝහලට අනුබද්ධිතව ඉදිකර තිබෙනවා. රජය මූල්‍ය දායකත්වයකින් තුරව ඉදිකළ මෙම වකුගඩු රෝග මධ්‍යස්ථානය සඳහා මුදල් සම්පාදනය කර ඇත්තේ ජාතික වකුගඩු අරමුදලින්. මේ නම් කර ඇත්තේ වකුගඩු රෝගීන් වෙනුවෙන් ඉන්පත් සේවයක් කරන වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලක් අභිසේකර මහතාගේ නමින්. මෙම මහනුවර වකුගඩු රෝගී සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය අද පසුරු දෙකට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි. එක් වර්ගදී 54 දෙනෙකුට රුධිරය පිරිසිදු කිරීමට පහසුකම් ඇති විශේෂ ඒකකයකින්ද මෙය සමන්විත වනවා. ඒ අනුව දිනකදී වකුගඩු රෝගීන් 150කට පමණ මෙහිදී රුධිරය කාන්දුකරණය කිරීමේ පහසුකම් සැපයෙනවා. එසේම වකුගඩු බද්ධ කළ රෝගීන්ට සහ බද්ධ කිරීමට නියමිත රෝගීන්ට මෙම මධ්‍යස්ථානයේ නවාතැන් පහසුකම් ලබා ගත හැකි. වකුගඩු රෝගීන් වෙනුවෙන් උපදේශන සේවා, රෝග නිවාරණයට අදාළ පර්යේෂණ පහසුකම්, වකුගඩු රෝගීන් මුල් අවස්ථාවේදී හඳුනා ගැනීමේ සායන හා පර්යේෂණ පහසුකම් වලින්ද මෙම නව වකුගඩු රෝග මධ්‍යස්ථානයේ සමන්විත වනවා. දේශීය වෙළඳපොළට පමණක් සීමා නොවී විදේශීය වෙළඳපොළ ජය ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් බව ගරු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරණායක ප්‍රදේශයේ විවෘත කිරීමේ උත්සව කිහිපයකට සහභාගි වෙමින් අනතුරුව පැවති ජනහමුවකට එක් වෙමින් ගරු අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අරණායක උසාපිටිය සුමංගල ප්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල ඊයේ පස්වරුවේ සිසු අයිතියට පත් කෙරුණා. ඒ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉන් අනතුරුව ගරු අග්‍රාමාත්‍යතුමා උස්සාපිටිය උරවිසඳ මධ්‍යම විද්‍යාලයටද පැමිණියා. ඒ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාව වෙනුවෙන් මේ අවස්ථාවට ගරු අමාත්‍ය කබීර් හෂීම්, අරණායක එක්සත් ජාතික පක්ෂ නව සංවිධායක ලලිත් දිසානායක යන මහත්වරුන් මෙන්ම ප්‍රාදේශීය දේශපාලකින් පිරිසක්ද එක්ව සිටියා. මෙම විවෘත කිරීම වලින් අනතුරුව පැවති ජනහමුවට එක්වමින් ගරු අග්‍රාමාත්‍යවරයා පසුගිය දින සොයාගැනුණු විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද අදහස් පළ කළා. අපේ පොලිසියේ විශේෂ සේවාංශය ආපහු වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඊය ලබාගෙන තිබෙනවා. ඒකත් හොඳ වැඩ කටයුත්තක්. ඒ දේශපාලන ඉවත් කරපු නිසා අපි ජාතික පොලිස් කොමිසම හදලා මේ වැඩ කටයුත්ත 2007 දී ආරම්භ කරද්දි දැන් තමයි ප්‍රතිඵල එන්නේ. ලංකාව ඇතුළෙත් ලංකාවේ පිටෙත් දේශපාලන ඡන්දවලට අනික් වේලාවේ මං හිතන්නේ අපිට දේශපාලන නැතුව වැඩ කරන්න කාලයක් තියෙනවා. අනික තමයි අපේ ක්‍රිකට් කණ්ඩායම ආපහු ක්‍රිකට් තරගයක් දී මම හරින් ෆර්නාන්ඩෝ ඇමතුමාට මෙතනින් මේක හරියන්නේ නැහැ. මෙතනින් දේශපාලනය අයින් කරලා දාලා අලුත් නීතියක් ගේන නැත්නම් අපි පරණ තත්වෙටම ආපහු වැටෙනවා. මොකද අපේ පාසල්වල ක්‍රිකට් ක්‍රීඩා වෙනුවෙන් අපි යොදවන්නේ එක හේතුවක් උඩ. මොකද්ද හේතුව? අපිටත් ක්‍රිකට් වලින් අනාගතයක් ලැබේ කියලා. ඉතින් අපි ජාත්‍යන්තර වශයෙන් වැටෙනවනේ ඒක විශාල ප්‍රශ්නයක්. මේ ආණ්ඩුවක් හැටියට එක වැඩ කටයුත්තක් ආරම්භ කරා. අධ්‍යාපනයේ නවීකරණය දැන් ඒ ශක්තිය ඕනේ. ආර්ථිකයේ නවීකරණය කළා හොඳ වැඩසටහනක් ගෙනියන්න. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ව්‍යුහතාර්ථයක් කරේ නැත්නම් කොහෙද ඉන්නේ අද? එච්චරයි මට අහන්න තියෙන්නේ. වෙන එකක් කුමනන්නේ? ජපානයේ දකුණු කොරියාව ලෝක වෙළඳපොළට ගිහින් දියුණු වුණා. චීනයේ දා දුප්පත් රටක් ලෝක වෙළඳපොළට ගියා දියුණු වුණා. සිංගප්පූරේ ලෝක වෙළඳපොළ ගිහින් පොහොසත් වෙනවා. අපි මොකද්ද කරන්නේ? අපි දේශීය වෙළඳපොළේ හිර වෙනවද? විදේශ වෙළඳපොළ ගිහින් පොහොසත් වෙනවද? අපිට මේ රටේ ජනතාව දියුණු කරන්න අපේ ව්‍යාපාරිකයන් ශක්තිමත් කරන්න අපි ලෝකෙට යන්න ඕනේ. ලෝකෙට ගිහින් ලෝකෙ තරඟ කරලා ලෝකෙ අල්ල ගන්න ඕනේ. පාර්ලිමේන්තුව තුල විනය විරෝධී චෝදනා එල්ලෝ මන්ත්‍රීවරුන්ට එරෙහිව රටේ සාමාන්‍ය නීතියට අනුව ක්‍රියා කළ යුතු බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අපේ රට අද ණය වෙලා තියෙන්නේ මොකද පෝස්ටිකේකට හම්බන්තොට වරායට හම්බන්තොට ගුවන්තොටට ඇමරිකානු ඩොලර් කෝටි 50000ක් ණය ගත්තා සතපාක ආදායමක් තියෙනවාද අපි අහන්නේ ඉතින් අද අපේ රටේ තියෙන අරුතේ මුල මෙතන ඉතින් අපේ තනිය ආණ්ඩුවක් තිබුණ නෑ මෙතන උනේ ආණ්ඩුව ආරම්භ කරපු තායිදල කකුලෙන් ඇඳලා ඇඳලා මොකක්ද අන්තිමට කෙරුවේ අපි අගරජතුමා වාස්කේ අපි ඔක්කොම නිින්දට ගිහින් ඉන්නකොට අපි වාස්කේ අපේම කියලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන එක තමයි අපිට තියෙන එකම විකල්පය කියන එක මම තමුන්නාගේ වැඩ වදක් කරනවා අද මොන අනුපාඩුවක් තිබ්බත් මිත්‍ර ඕන්නේ අපේ රට ශීලාචාර රටක් හැටියට අද ප්‍රසිද්ධියක් ලැබලා තියෙනවා බන්තුලෝට දැකලා චෝදනා එල්ලන විවිධ චෝදනා අපි ඒවා සීඇඩීම බාර දීලා තියෙනවා බලමුකෝ පරීක්ෂණ වලින් මොකද හෙළිදරව් වෙන්නේ කියලා ඒ වගේම මම කියනවා පාර්ලිමේන්තුව තුල රජයේ තේපල විනාශ කරපු අයට දඬුවම් දෙන්න ඕන පාර්ලිමේන්තුව වරප්‍රසාදයට කතා කරා රටේ ජීවිතයට වරප්‍රසාදය යටයි මන්ත්‍රීවරු කියලා මෙලිමනේ කියලා මිත්‍රවරුනි පාර්ලිමේන්තුව වරප්‍රසාද තියෙන්නේ මන්ත්‍රී රාජකාරිය හරියට කරන්න හොඳයි පාර්ලිමේන්තුවෙත් මේ මර්මයක් වුණා එදා වරප්‍රසාද කියලා එදා යටපත් කරන්න පුළුවන් ජනතාවගේ සැබෑ ගැටලු යටපත් කිරීම සඳහා කොකීන් පිළිබඳ මාතෘකාවක් සමාජගත කර ඇති බව එක්සත් ජනතා නිදහස් සංධානයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පවසනවා. යටි අන්තර් ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ගරු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. අද දැවෙන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ රටේ ආර්ථිකයවත් මේ ප්‍රදේශවල තියෙන කෘෂිකර්මයවත් ජනතාවට සහනයක් ලබා දෙන එක නෙමෙයි. අද රටේ ප්‍රධානම ගැටලුව වෙලා තියෙන්නේ ව්‍යවස්ථාව කියන එක විතරයි. ජාතික ආණ්ඩුවක් ගෙනල්ලා ඇමතිවරු ගාන වැඩි කරගන්න එක විතරයි. එව නැතුව මේ රටේ සැබෑ අවශ්‍යතාවය හඳුනාගත්ත නැති ආණ්ඩුවක්. අද කොකේන් ගැන කියනවා. ඇමතිවරු ගාන කොකේන් ටික. ඊළඟට ලෝකේ ප්‍රථම වතාවට කොකේන් කමිටුවක් වක්ගල්ල ඒක තමයි අද තත්ත්වය. රංජන් රාමනායක ඉස්සල්ලාම කිව්වා මේකේ ඉන්න කැබිනට් ඇමතිවරු කියලා. දැන් අර එක්සත් ජාතික පක්ෂයේ ඇතුලේ විරෝධය එනකොට කියනවා මේක මම කිව්වේ නැහැ හිටපු කැබිනට් ඇමතිවරුත් වෙන්න පුළුවන් කියලා. අපි පැහැදිලිව කියනවා ඔය කුඩු ගහනේ උන් මේ අපිත් එක්ක කෝට්ටුවේ නැහැ කියන එක අපි කියන්න ඕනේ මිත්‍රවරුනි. ඕනනම් අපි ඕන වෙලාවක මුදුනේ ප්‍රාක්ෂරයක් කරලා අපිට පෙන්වන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. මේක කරන්න හදන්නේ මොකද්ද මේ රංජන් රාමනායක එක කොන් කතාවක් කියලා. ඊළඟට ඒක පස්සේ යනකොට ජනතාවගේ අවශ්‍යතාවයන් ටික අමතක වෙලා යනවා. ඒ නිසා අපි ලැබුණු ප්‍රථම අවස්ථාවේ මොන පැතිවරණයක් තිබුණත් ඒ හැම පැතිවරණයේදීම අපි ජයග්‍රහණය විජයග්‍රහණය කරලා ආණ්ඩුව ඉදිරිය යවන්න ඉතාමත් කඩන මේ කටයුතු කළ යුතුයි කියන එක මේ අවස්ථාවේ කියන මිත්‍රවරුනි. පොළොන්නරුව පුලස්තිපුර ගල්කැටිගම ප්‍රදේශයේ නිවසක ටෙරර් බැරලයක් පුපුරා යාමෙන් ළමයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකුට තුවාල සිදුව තිබෙනවා. හෙස් ටෙරර් බැරලයක් යන්ත්‍රානුසාරයෙන් කැබලි කරන අතරතුර ඒ පුපුරා ගොස් මේ යන්ත්‍ර සිදුව ඇති බවයි පොළොන්නරුව පොලිසිය පවසන්නේ. පොළොන්නරුව පුලතිසිපුර ගල්කැටිගම ප්‍රදේශයේ නිවසක තිබූ හෙස් ටෙරර් බැරලයක් යන්ත්‍රානුසාරයෙන් ළමුන් දෙදෙනෙකු කැබලි කිරීමට ඊයේ පස්වරු වේ ක්‍රියා කර තිබෙනවා. මයිමල්ලි බැරල් එකක් අතන ගත්තා. බැරල් එක ගපන්නකොට මේ දෙන්න ආවා. ඒකල්ලා ගයින්ඩෙත් තියලා තියෙනකොටම ඒක දිඩින් ගියා. ඒ දෙන්න වැටුණා. අනතුරින් ළමුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා පොළොන්නරුව මුලික රෝහලට රැගෙන යනු ලැබුවා. රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී එක් ළමයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වැත්තේ සඳරුවන් නිමේෂ් නැමැති පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දස හැවිරිදිවිය පසුවන සිසුවෙක්. අනතුරින් තුවාල ලබා ඇත්තේ දහසේ හැවිරිදිවිය පසුවන තවත් පාසල් සිසුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.